මේ අපි යන පාරේ තමයි කොත්මලේ ජලාශයත් පීරලා තින්නේ මේ මෙතෙන්ට පේනවා කොත්මලේ ජලාශය මේ ඔය පේන්නේ දුනේ කොත්මලේ ජලාශය ඒ දවසල වතුර හොඳ මට්ටමක තියෙනවා මේ පැත්තට වහිනාන්ද මීදුමයි පොදයි එකට එක්ස් වෙලා යන්නේ කියලා. කාලයකට පස්සේ ආපු නියම ගමනක් ටිකක් අමාරුයි. ඒකයි තියෙන එකම ප්‍රශ්නේ. තව දෙයක් මොකද වාසනාවකට අද අපේ යාළුවෝ දන්නවනේ ඉතින් අපේ යාළුවෝ මේ විදිය පරිසරයකට එනවනම් ඉතින් පළවෙනිම කතා කරන්න වෙන්නේ කූඩැල්ලෝ ගැන. එහෙමනම් අද කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ. දීර්ඝ ගමනකට පසුව තැනිතලා බිමකට ආව 185ක් විතර ගමනේ ඉවරයි කියලා හිතන්න පුළුවන්. නගින එක විතරක් සැරගුවා. ලොකු මීදුමක් දානවා. කිව්වා වගේ සැර මීදුමක් දානවා. එතරම් මේ ෆීලින් එක ගන්න ඕන. කොරෝනා කාලවල පොඩ්ඩක් අඩු වුණාම ඇවිත් යන්න. අපි අන්තිම තැනට ආවා. දීර්ඝ සංචාරයකට පස්සේ දීර්ඝ ගමනකට පස්සේ සීරු පියාව චරියපුරත් රාවණ අඩවිය කියන තැනට මුකුත් පේන්නේ නැහැ. ඒ තරම් මීදුම මෙතන වෙනතරනම් ලස්සනයි කියලා කට්ටිය කියනවා.
මම ෆොටෝ එකක් දාන්නම් මීදුම නැති දවස්වල කොහොමද මේ හරිය තියෙන්නේ කියලා. හරිම ලස්සන view එකක් තියෙන්නේ. මේ පැත්තෙන් ගිහිල්ලා ආය රතන මේ ෆැක්ටරි ගාවට එන්න බෑ නේද? පල්ලෙ ෆැක්ටරි ප්‍රොටෝෆ් ෆැක්ටරි මෙහෙම යන්න ඕන නේ. හරි. පුසල්ලා පැත්තේ නෑ නෑ ගම ගම්පල 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 සිංහපිටි පේනවා එතන මීදුම කොහොමද කියන්නේ කිසිම දෙයක් වටේ නැහැ තව සෙට් එකක් අරබත් ඉන්නවා වගේ ඇහෙනවා කඩ මීදුම තියෙන්නේ සීතලක් දැනෙනවා රම්බඩට ගොඩක් කිට්ටු ඒකයි මේ සීතල ගොඩ දිස්ත්‍රික්ක කියන්නේ අපි කිසිම දෙයක් පේන්නේ නැහැ. මම ඉතින් ආපු එකේ කට්ටිය බලන්නේ අපි සෙට් එක වඳ පොඩි අඩිපාරක් තියෙනවා ගිහින් බලමු. හරිතරේ ආදරේ කරන්න ඕනේ. කළ දෙයක් ගත්තා. 2021 දී මොකක් හරි දෙයක් හිතා ගන්න ඕන. මම මේ අවුරුද්දේ පොලිතින් මෙච්චර ප්‍රමාණයක් පාවිච්චි කරන එක නතර කරනවා. ප්ලාස්ටික් මෙච්චර ප්‍රමාණයක් මම ගෙදරට ගෙන එක නතර කරනවා. ඉතින් පොඩි සිතුවිල්ලකින් ලොකු වෙනසක් කරන්න පුළුවන්. විශේෂයෙන්ම මම ඇවිදින්න එන කෙනෙක් නම් කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ මේ එක එක කණ්ඩ බොණ්ඩ කියන දේවල්. මේ දාල යන එක ගැන නම්. ප්ලේන් ටිකක් වුණා මේ විදිය තැනක ඉතින් ප්ලේන් ටිකක් ඒ තමයි ගතිය තියෙන්නේ හරියට ඇවිල්ලා තියෙන්නේ අපි ගිහිල්ලා පල්ලෙහාට පයින් ගමන් ඉන්නේ අපි ආපු වාහනේ තියෙනවා අත අකිලගේ කැප් එක ඔන්න බලන්න පෙන්නන්න අර තියෙන අත හැදි නැති වෙන ආවෙදි අපි මේ ආවේ පුසල්ලාව ප්ලාන්ටේෂන්. මේකේ ප්‍රොටෝෆ් කියන කොටසට. මේ කොටසට කියන්නේ ඒක ලොකු ඒරියා එකක වීදෙනවා මේ පුසල්ලාව ප්ලාන්ටේෂන් කියන එක. ඒකේ ප්‍රොටෝෆ් කියන කොටසේ තමයි මේ අඩවිය තියෙන්නේ මේ චැරියට් පාක් කියන එක. මේ තියෙන්නේ වටේටම සම්පූර්ණයෙන්ම පේන්නේ මේ
තේවතු තියෙන්නේ ලංකාවේ ඒ නිෂ්පාදනයෙන් වැඩිම කොටසක් නිෂ්පාදනය කරන්නේ මේ මධ්‍යම කඳු කරේනේ පුස්සල්ලාව plantation එකිනුත් විශාල දායකත්වයක් ඒකට ලැබෙනවා දැන් ආයේ සුපුරුදු ගම් නිවාස බලා පිටත් වෙන්න තමයි සූදානම් මොන හරි කාලා යන්න ඕන පොඩක් බඩගින්නක් තියෙනවා යනග මම මොන හරි කන්න කියලා බැලුවේ අකිල එයාසේ සතා හොයනවා අදට එච්චරයි. අපි ඊළඟට තවත් හයිකකින් හම්බෙමු.